ಐಪಿಎಲ್ ತರಂಗಾವಳಿ ಆರಂಭಿಯಿಂದ ಅಪೇ ಕ್ರೀಡಕ್ಕೂ ಗಣ್ಣಾವಾಗ ಮೇ ತರಂಗಾವಳಿಯಟ ಸೆಲ್ಲಂ ಕರನ ಅವಸ್ಥಾವ ಉದಾಕರಗತ್ತ ಮೂಲಿಕ ತರಂಗಾವಳಿವಲ ಕಂಡಾಯಂ ಕಿಹಿಪೇಕಮ ಅಪೇ ಕ್ರೀಡಕ್ಕೂ ಹಿಟಪು ನಿಸಾ ತರಂಗಾವಳಿಯ ಗೆನ ಅಪೇ ಲೊಕ್ಕು ಉಣಂದುವಾಗ ತಿಬುನಾ ಮೇವಿದ್ದೆ ಅಪೇ ಕ್ರೀಡಕ್ಕೂ ಐಪಿಎಲ್ ಸೆಲ್ಲಂ ಕರನ ಗೊಡಕ್ ಅಡುಯಿ ಏಮುನತ್ ಹೇತು ಹುವಾಗಿನ ಅಪೇ ಐಪಿಎಲ್ ರಸಕ್ಯೂ ಬಾವಟ ಪತ್ತೆನುವ ಅಪೇ ಪುಹುಣ್ಕರು ವಿದಿಟಿನ್ನ ಕಂಡಾಯಂ ನಿಹತಮಾನಿ ಕ್ರೀಡಕ್ಕೂ ಇನ್ನ ಕಂಡಾಯಂ ವಗೇ ಅಪಿ ಹದಾಗತ್ತ ಹೇತುತ್ ಎಕ್ಕ ಐಪಿಎಲ್ ತರಂಗಾವಳಿಯಟ ಅಪೇ ಉಣಂದುವ ಹದಾಗನ್ನುವ ತರಂಗಾವಳಿಯಟ ಸೆಲ್ಲಂ ಕರನ ಸಂಚಿತ ತೋರಣ ಕ್ರೀಡಕ ವೆಂದೇ ಸಿದ್ದಹ ಅಟವೆನಿದ ತಿಯನ್ನ ನಿಯಮಿತ ಲಾತಿಯೆನುವ ಮೇ ವೆಂದೇ ಸಿದ್ದಿ ಅಪೇ ಕ್ರೀಡಕ್ಯಾನ್ ಕಿಹಿಪ ದಿನಕ್ ಅಲವಿವೇ ಕೇಲಾ ಅಪಿಟ ಬಲಾಪೊರುತ್ತುವ ತ್ಯಾಗನ್ನ ಪುಲುವಾನ್ මේ තරගාවලියට කලින් IPL සෙල්ලම් කරන්න අවස්ථාව උදා කරගත්ත තුන්ගිරව ක්‍රීඩක තිසර පෙරේරා ඇතුළත් වෙනවා. කුසල් ජනිත් පෙරේරාත් IPL එතරම් ක්‍රීඩා කළ ක්‍රීඩකෙක් නොවුනට ඔහුත් IPL අධ්‍යක්ෂින් තියෙන ක්‍රීඩකෙක්. කුසල්ටත් මේ වතාවේ තරගාවලියට සෙල්ලම් කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අවසන් වතාවට IPL තරගාවලියට සෙල්ලම් කළ ඉසුරු උදානත් මේ වතාවේ වෙන්දේසියට සුදුසුකම් ලැබලා තියෙනවා. අබුඩාබි T10 තරගාවලියට සෙල්ලම් කරලා අවසානයේ තරගයේ වීරයා බවට පත් වුණු මහේස් දීක්ෂණත් මේ වතාවේ IPL සෙල්ලම් කරන්න අවස්ථාව උදා වෙන්න තියෙන ක්‍රීඩකෙක්. අබුඩාබි තරගාවලියට සෙල්ලම් කළ කෙවින් කොත්තිගොඩත් IPL වෙන්දේසියට ඉදිරිපත් වෙන තවත් ක්‍රීඩකෙක්. ඔහුගේ ඉරියව්ව එක්ක ප්‍රතිකරුවන් අසරණ කරන්න පුළුවන් ක්‍රීඩකෙක් තමයි කෙවින් හොත්. මෑත කාලේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉහළම දක්ෂතා පෙන්වපු වනිදු හසරංගෙක්, දසුන් ශානකත් වෙන්දේසියට ඉදිරිපත් වෙලා ඉන්න අලෙවේ කියලා හිතෙන ක්‍රීඩකයෝ දෙන්නෙක්. ආබාධයෙන් පස්සේ ක්‍රිකට් පිටියට ඇවිත් සාර්ථක දක්ෂතා පෙන්වපු දුෂ්මන්ත චමීරටත් මේ වතාවේ වෙන්දේසියට ඉදිරිපත් වෙන්න අවස්ථාව උදා වෙලා තියෙනවා. LPL තරගාවලියේ ජෆ්නා කණ්ඩායම නියෝජනය කළ විජේකාන්ත්, වීස්කාන්ත්ටත් මේ වතාවේ IPL වෙන්දේසියට ඉදිරිපත් අවස්ථාව ලැබීමත් තරුණ ක්‍රීඩකෙක් විදිහට ඔහුට ලැබුණු හොඳම අවස්ථාවක්. අපි බලමු මේ ක්‍රීඩකයන් නව දින අතරින් මෙවර IPL තරගාවලියට කවුරුන් සුදුසුකම් ලබයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.